අයිබුවන් ඔබපනි රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ආසිරි ප්‍රේමවර්ධන මම නිශාදිගුණ වර්ධන ප්‍රථමයේ නවදහනීය ප්‍රවෘත්ති සිරස්තල වෙත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ වෙනසක් අත්‍යවශ්‍ය බව ජනපති පවසයි කුරිරු කාන්තාවන් දෙදෙනෙකුට මැදි වූ දැරිය එන්ජීඕ වලින් තොර ව්‍යවස්ථාදායක සභාවක අවශ්‍යතාව ඇමති විමල් පෙන්වා දෙයි. එහෙම දෙයක් තිබ්බත් කමන්නේ එන්ජීඕ කාර්යය උපුරවන්න නැතුව. මේ රටට ආදරය කරන මිනිස්සු හිටියනම් ඔය අවුල වෙන්නේ නැහැ. මුලින්ම දේශීය පුවත්. රටේ සුරක්ෂිත භාවය, ස්වෛරී භාවය, ස්ථාවරත්වය සහ ඒකීය භාවය ආරක්ෂා කර ගැනීමට පවතින ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ වෙනස්කම් සිදු කිරීම අත්‍යවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසනවා. සෞභාගියේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ පාර්ලිමේන්තුවේ සභාගත කරමින් ජනාධිපතිවරයා අවධාරණය කළේ දේශපාලන සංස්කෘතියේ ප්‍රබල වෙනස්කම් අපේක්ෂා කරන ජනතාව රජුන් තනන්නන්ගේ දේශපාලන භූමිකාවට තිත තබා ඇති බවයි. පාර්ලිමේන්තුවේ සිව්වන සැසිවාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ආරම්භ වුණා. ත්‍රස්ත ප්‍රහාර හමුවේ අනාරක්ෂිත වූ රට නැවත සුරක්ෂිත කිරීම, ආර්ථික වශයෙන් වැටුණු රට නැවත ගොඩනැගීම වගේම 20/20 නව දශකයේ අභියෝග ජයගනිමින් දියුණු ජාතියක් දියුණු රටක් බවට පරිවර්තනය කිරීම සඳහා සියලු මහජනතාවගේ සියලු මහජන නියෝජිතයන්ගේ සහය ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හත්වන විධායක ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් අනතුරුව ප්‍රථම වතාවට පාර්ලිමේන්තුව අමතමින් අද ඉල්ලා සිටියා. එසේම සඳහන් කළ යුතුයි ආචාර වෙඩිමුර, අස්වාරෝහක පෙළපාලි ආදී අනවශ්‍ය වියදම් කපාහරිමින් ජනතාවට බරක් නොවී අභිමානවත්ව චාම් ලෙස මෙම උත්සවය පැවැත්වීමට ජනාධිපතිවරයා උපදෙස් ලබා දීමත් විශේෂත්වයක්. එසේම සඳහන් කරන්නට ඕනි, මෙරට ඉතිහාසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු නොවූ ජනාධිපතිවරයෙකු ප්‍රථම වතාවටයි මේ ආකාරයෙන් අද පාර්ලිමේන්තුව අමතනු ලැබුවේ. අද පෙරවරු 9:35 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තුවට පැමිණියා. ඉදිරි දොරටුවේ පියගැට පෙළ අසලදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ එම මැතිනිය පිළිගනු ලැබුවේ කථානායක කරු ජයසූරිය මහතායි. අනුතුරුව වේත්‍රධාරීවරයා සහ පාර්ලිමේන්තු ලේකම් මණ්ඩලය සමග කථානායකවරයා එක්වයි ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට කැඳවාගෙන ගියේ. පාසල් දැරියන් ජයමංගල ගාථා ගායනා කිරීමෙන් අනුතුරුව ජනාධිපතිතුමා පාර්ලිමේන්තු සංකීර්ණයට ඇතුළු වුණා. එක්දස් 1948 වසරේ සිට මේ දක්වා පාර්ලිමේන්තු සැසිවාර 50ක් පවත්වා තිබෙනවා. පාර්ලිමේන්තු සැසිවාරයක් ආරම්භ කරන විට පැවැත්වෙන ආචාර වෙඩිමුර, අශ්වාරෝහක පෙළපාලි ඇතුළු සාම්ප්‍රදායිකව සිදු කරන අංග රැසක් ජනපති උපදෙසින් මෙවර නතර කර තිබුණා. ඒ මහජන මුදල් නාස්තිය නැවැත්වීමේ අරමුණින්. කථානායකවරයා, වේත්‍රධාරීවරයා සහ පාර්ලිමේන්තු ලේකම් මණ්ඩලය සමග පෙරවරු 10ට පමණ ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණ අසුන් ගත්තා. රටේ භූමිය හෝ භෞතික සම්පත් කිසිවිටකත් අන්සතු නොකරන බවට ජනාධිපතිවරයා ප්‍රථම වතාවට පාර්ලිමේන්තුව අමතමින් ප්‍රතිඥා දුන්නා. ගිරුවාපත්තුවේ පිටිසර ගම්මානයක් වූ මැදමුලන මූලාශ්‍ර කරගත් පරම්පරා තුනක රාජපක්ෂවරු ඡන්දයෙන් පත් වූ මහජන නියෝජිතයන් ලෙස සේවය කොට තිබෙනවා. එදා රුහුණේ සිංහයා වශයෙන් හැඳින්වු ඩී.එම්. රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තුවට පැමිණි මුල් දිනේ සිටම කුරහන් පැහැය ඇති සාටකයක් පැළඳ සිටියා. එම සාටකේ නෙතුමා සංකේතවත් කළේ ගිරුවාපත්තුවේ කුරකන් ගොවියන්වයි. මා ඒ සාටකය අඳින්නේ නැතිවත් මා නියෝජනය කරන්නේ කුරහන් සාටකයෙන් සංකේතවත් කරන ගැඹුරු දර්ශනයමයි. ගරු කථානායකතුමනි, මේ අවස්ථාවේදී සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය
සභාගත කරනවා. මට ඡන්දය දුන් ජනතාවට අවශ්‍ය වුණේ මේ රටේ දේශපාලනික සංස්කෘතියේ ප්‍රබල වෙනසක් කරන්නටයි. විශේෂයෙන්ම ජාතිවාදය මත පදනම් වූ දේශපාලන න්‍යාය පත්‍ර ජනතාව ප්‍රතික්ෂේප කළා. තවදුරටත් රජුන් තනන්නන්ගේ භූමිකාව රඟපාමින් රටේ දේශපාලනය හසුරවන්නට කිසිවෙකුට ඉඩ නොතබන බව ජනතාව ඔප්පු කළා. මා ආරාධනා කරනවා අදාළ දේශපාලකීන්ට මේ යථාර්ථය තේරුම් ගන්න කියා. පසුගිය කාලයේ පටු දේශපාලන අරමුණු මුල් කරගෙන කළ දේශපාලනය දැන්වත් පසෙකලා ජාතීන් අතර ભેද වපුරවනවා වෙනුවට එකට එක්වී ජාතිය ගොඩනැගීමේ කාර්යය සඳහා එකතු වෙන ලෙස මා ඉල්ලා සිටිනවා. අපේ රටේ උත්තරීතර විරස්තාවට අනුව මගේ දුර කාලය තුල රටේ ඒකීයභාවය ආරක්ෂා කරන බවත් බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කරන බවත් එසේම ඕනෑම පුරවැසියෙකුට තමන් අභිමත ආගමක් ඇදහිීමේ නිදහස සෑම විටම සුරකින්න බවත් මෙහිදී ප්‍රකාශ කරන්නට කැමැති. මෙහිදී වැඩිදුරටත් පාර්ලිමේන්තුව ඇමතු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අපට ලැබී ඇති තනතුරු වරප්‍රසාදයන් නොව වගකීම් බව අප සියලු දෙනාම මතක තබා ගත යුතුයි. අපේ ප්‍රතිපත්තීන් අතර ජාතික ආරක්ෂාවට ඉහළම ප්‍රමුඛත්වයක් හිමි වෙනවා. අපේ මව්බිම ත්‍රස්තවාදයෙන්, අන්තවාදයෙන්, පාතාල ක්‍රියාකාරකම්වලින්, සොරබියෙන්, කප්පම් කරුවන්ගෙන්, කාන්තා හා ළමා හිංසනයෙන් තොර සුරක්ෂිත රටක් කරන්නට අවශ්‍ය සියලු පියවර ගන්නට කටයුතු කරනවා. අපේ මූලික අරමුණ සතුටින් ජීවත්වන පවුලක්. නිදහසින් වසර 70කට පසුවත් අපව හඳුන්වනු ලබන්නේ දියුණු වෙමින් පවතින රටක් ලෙසයි. සැබවින්ම දියුණු රටක් වීමට නම් අපි ඒ සඳහා ඇති අවස්ථා හඳුනා ගත යුතුයි. ගරු කථානායකතුමනි, අපේ රට සුරක්ෂිතතාවය, ස්වෛරීභාවය, තාවරභාවය හා ඒකීයභාවය ආරක්ෂා කර ගැනීමට නම් දැනට පවතින ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ යම් වෙනස්කම් සිදුව යුතුමයි. ජනතා පරමාධිපත්‍ය තහවුරු වන ප්‍රබල විධායකයක්, ව්‍යවස්ථාදායකයක් සහ ස්වාධීන අධිකරණයක් ස්ථාපිත කිරීම ව්‍යවස්ථා වෙනසක් තුලින්ම විසඳා ගත යුතුයි. අප මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. නමුත් කිසිම විටක අපට අපේ ස්වාධීනත්වය පාවා දෙන්නට බෑ. විශේෂයෙන්ම ආර්ථික වැදගත්කමක් තිබෙන අපේ භූ ප්‍රදේශ හෝ භෞතික සම්පත් කිසිවිටකත් වෙනත් රටවල් සතු නොකිරීම අපේ ප්‍රතිපත්තියයි. ශ්‍රී ලාංකීය ජාතිය ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමක් ඇති අභිමානවත් ජාතියක් බවට පත් කිරීම මගේ අභිලාෂයයි. ඒ අරමුණ කරා යන ගමනේදී ජාතියක් ලෙස එක්ව ක්‍රියා කිරීමෙන් අප හමුවේ ඇති සියලු අභියෝග ජය ගන්නට පුළුවන්. මම මගේ රටට ආදරය කරනවා. මම මගේ රට ගැන ආඩම්බර වෙනවා. මට මගේ රට ගැන දැක්මක් තිබෙනවා. ඉතිහාසය විසින් වත්මන් පරපුර මත පවරා ඇති ඓතිහාසික වගකීම බාර ගන්නට මා සමග එක්වන මෙන් ඔබ සියලු දෙනාගේම මා ඉල්ලා සිටිනවා. ඔබ සියලු දෙනාටම ස්තුති, තෙරුවන් සරණ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අනුතුරුව පස්වරු 1 දක්වා පාර්ලිමේන්තුව කල් තැබුවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමතිවරුන්, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහතුරුන් ඇතුළු මන්ත්‍රීවරුන්, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, රජයේ ඉහළ පෙළේ සියලු නිලධාරීන් ඇතුළු ආරාධිතයන් 600කට වැඩි පිරිසක් මෙම චාම් අභිමානවත් උත්සවයට එක්ව සිටියා. අනුතුරුව පැමිණ සිටි පිරිස සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී භෝජනාගාරයේදී තේපැන් සංග්‍රහයක්ද පැවැත්වුණා. සම්ප්‍රදාය අනුව යමින් පැවැත්වූ තේපැන් සංග්‍රහයට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවල මන්ත්‍රීවරුන් සහභාගී වූවද ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් එහිදී දක්නට ලැබුණේ නැහැ. අද පස්වරු 1ට පාර්ලිමේන්තුව යළි රැස් වුණා. එහිදී පාර්ලිමේන්තුවේ නව තනතුරු පිළිබඳව කථානායක කරූ ජයසූරිය මහතා සභාවට දැනුම් දුන්නා. පාර්ලිමේන්තුවේ සභානායක දුරේ සඳහා වූ පාර්ලිමේන්තු මන්ත්‍රීගරු දිනේෂ් ගුණරත්න මහතාද, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රීගරු ජොස්ටන් ප්‍රාන්ති මහතාද පත්කොල ලැබී අතව මේ සභාවට දැන්වනු කැමැත්තෙමි. පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයේ නායකයා ලෙස ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා මෙම ගරු සභාව විසින් පිළිගන්නා බව පාර්ලිමේන්තුවට දැනුම් දීමට කැමැත්තෙමි. විරුද්ධ පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස ගරු ගායන්ත කරුණාචලක මහතා පත්කර ඇති බව මෙම සභාවට දැනුම් දීමට කැමැත්තෙමි. රත්නපුර දිස්ත්‍රික් නවක මන්ත්‍රීවරයෙකු ලෙස වරුණ ප්‍රියන්ත ලියනගේ මහතා අද පාර්ලිමේන්තුවේදී කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.
අභාප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතාගෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී අසුන සඳහායි ඔහු දිවුරුම් දුන්නේ. කෙසේ වුවද වරුණ ලියනගේ මහතා මෙසේ දිවුරුම් දීමෙන් පසුව විපක්ෂයේ අසුන් ගත්තා. අපි ආදරෙන් පිළිගන්නවා. මේ අතර මහ බැංකු ව්‍යවහාරික විගණන වාර්තා පිළිබඳවද අද පාර්ලිමේන්තුවේදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අදහස් පළ කළා. ගිය පාර සැසිවාර ඉවර කරන්න කලින් අපි ව්‍යවහාරික වාර්තාව සභාගත කරන්න කියලා ඔබතුමාගෙන් ඉල්ලුවා. මේ ෆොරෙන්සික් රිපෝට් එක මොක මේක ඇයි යටපත් කළ තියෙන්නේ තාම මේක ඉදිරිපත් කරන්නේ නැතුව? මහ බැංකුව මහදවල් හොරා කෑවේ පහුගිය පැවති ආණ්ඩුවේ උදවිය. ඕගොල්ලෝ නෙවෙයිද මහ බැංකුව හොරා කෑවේ? මහා බැංකුව හොරාකා තමයි දැන් මේ මං ඉදිරියේ පෙනී ඉන්නේ. ඒ නිසා අනිවාර්යෙන් ඒ ව්‍යවහාරික වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. ඒ විතරක් නෙවෙයි මහා බැංකුව හොරාකාපු සියලු හොරුන්ව අධිකරණය හමුවට ගෙනියන්න කටයුතු කරනවා. මේ ආණ්ඩුව කියන එකත් අපි මේ වෙලාවට ධාරණය කරනවා. සත්‍ය සහ මිත්‍යාවන් අතර දෝලණය වෙන මේ ප්‍රශ්නය පිළිබඳ නියම පුද්ගලයෝ කවුද? කවද ඉඳලාද මේක සිද්ධ වුනේ? දෙසැම්බර් 3 වෙනිදා පාර්ලිමේන්තු සැසිවාරය කල් තිබීමත් සමග කෝප් කමිටු අහෝසි වෙනවා. ඒ නිසා එහෙමනම් කල යුත්තේ තියෙන ඉතා ඉක්මනින් කෝප් කමිටු සමාජිකයන් යලිපත් කරලා කාරක සභාව මේ තීරණයක් ගන්න ඕන. කාරක සභාවේ තීරණයක් ගන්න නැතුව මම හිතන්නේ ප්‍රායෝගිකව මේක සභාගත කරන්න ක්‍රමයක් දැන් නැහැ නීතිපතිතුමාගේ ආවරණය නිසා. කෝප් කමිටුවේ සභාපතිතුමා ඉතාමත් පෑදලි විග්‍රහයක් කළා. අද තමයි පාර්ලිමේන්තුව නව ආණ්ඩුව පත් වුණාට පස්සේ පටන් ගන්න පළවෙනි දවස. ඉතින් අපි ඉතාමත් කැමති 2015 න් පස්සේ මයිදානේ මහා බැංකුව බැඳුම් කර වංචාව නිසා මේ රටට සිදුවෙච්ච පාඩුව මේ රටේ ජනතාව දැනගන්න. ඒ නිසා අපි ඉතා ඉක්මනින් ඔබතුමාට යෝජනා කරනවා රටේ ජනතාවට මහා බැංකුව ඔරු කවුද කියන එක විවෘත කරන්න කියන එක. හබුතලේ තම්බපිල්ල මාවත ප්‍රදේශයේ සිදු වූ ගුවන් අනතුරකින් ගුවන් හමුදාවේ 4 දිනක වූ ජීවිතක්ෂයට පත් වුණා. ගුවන් හමුදාවට අයත් Y12 යානයක් අද පෙරවරුවේ හම්බන්තොට වීරවිල ගුවන් හමුදා කඳවුරෙන් ගුවන්ගත කෙරුණා. ඒ නිරීක්ෂණ කාර්යයක් සඳහායි. කෙසේ වුවද පෙරවරු 9:15 පමණ මෙම යානය හබුතලේ ප්‍රදේශයේදී ඉතා පහතින් පියාසර කරන අයුරු ප්‍රදේශයේ නිවසක සවිකර තිබූ CCTV කැමරාවක මෙලෙස සටහන් වුණා. ගුවන් යානය අනතුරට ලක්වන විට නියමුවන් දෙදෙනෙකු හා ගුවන් හමුදාවේ නිරීක්ෂකයන් දෙදෙනෙකු එහි ගමන් කරමින් සිටියා. පාල පාරේ යනකොට සද්දයක් වුණා. ඕම් පාත් වෙලා ආවක් කියන්නේ. ඕම් මෙල්ල ගේසර ගාට විදු. ඊට පස්සේ ගින්දර ආවා. සද්දයක් ආවා ඊට පස්සේ පුපුර. ඒ අනුව ස්කොඩ්‍රන් ලීඩර් WAMBNBV බැද්ද පියාසර ලුතිනන් KMDL කුලතුංග සහාය නිලධාරින් වන සැරයන් DW රංජිත් වසන්ත කුමාර හා LSC හෙට්ටිආරච්චි අය මෙම අනතුරින් ජීවිතක්ෂයට පත් වුණා. කෙසේ වුවද මේ සම්බන්ධයෙන් සුවපැලීම සඳහා ගුවන් හමුදාවෙන් විමර්ශන කණ්ඩායමක් පත් කෙරුණා. මෙම අවාසනාවන්ත සිද්ධිය පිළිබඳව අද පාර්ලිමේන්තුවේදී ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසන මහත්වරුන් අදහස් පළ කළා. මේ අතර සිද්ධියෙන් ජීවිතක්ෂයට පත් වූ සැරයන් රංජිත් වසන්ත කුමාර තිස්සමහරාම රබර්වත්ත ප්‍රදේශයේ පදිංචි දෙදරුපියෙක්. ඔහු ගුවන් හමුදා බුද්ධ්‍යංශයේ සේවය කළා. දහසකුත් එකක් බලාපොරොත්තු සහිතව ඔහු ඉදිකළ නව නිවසේ පදිංචියේ පසුගිය 23 වනදායි. එමෙන්ම වීරවිල ගුවන් හමුදා කඳවුරේ ඔහු එක් වූ අවසන් රාජකාරියදමයයි. ලබන සඳුදා සිට වසන්ත කුමාර වෙනත් කඳවුරකට සේවය සඳහා යාමට සූදානම්ව සිටියදී මෙසේ ජීවිතය හැරගියේ. ගුවන් අනතුරෙන් ජීවිතක්ෂයට පත් වූ ලහිරු දර්ශන හෙට්ටිආරච්චි මාතර තෙලිච්චවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. දරුවන් 4 දෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා වන මොහු විවාහකයෙක්. පියාසර ලුතිනන් ලංකාපුර කුලතුංග 26 වන වියේ පසුවෙද්දී මෙම අනතුරට ලක්ුණේ. ඔහු ගම්පොළ වේගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. දහසකුත් එකක් බලාපොරොත්තු ඇතිව ලබන මාර්තු 3 වනදා විවාහ වීමට සිහින දකිමින් සිටියදී කුලතුංග මෙසේ ජීවිතක්ෂයට පත් වුණා. ව්‍යවස්ථාදායක සභාව රාජ්‍ය නොවන සංවිධාන සමාජිකයන්ගෙන් තොරවක් විය යුතු බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. රූපලාවන්‍ය සහ කේශාලංකරණ ශිල්පීන් හමු වූ අවස්ථාවේදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. ව්‍යවස්ථාදායක සභාවට පත් කරන සමාජිකයන්ට නිල කාලයක් තියෙනවා. අවුරුදු 3ක්. ඒ නිල කාලයට මෙහා අස්කරන්න බැරි විදිහට තමයි මේව පත් කරලා තියෙන්නේ. ඔය කියන 19 වෙනි සංශෝධනයේ ගැටේ ගහලා තින්නේ එහෙම. එතකොට දැන් රටේ මහජනයා ආණ්ඩුවම අරු කළත් ව්‍යවස්ථාදායක සභාව
ඒ මහජන මතය නිරූපණය වෙන ආකාරයට වෙනස් කර ගැනීම අර්බුදකාරී තත්වයක් ඇති කරලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ මේ තත්වය හරියටම වෙනස් වෙන්නේ මහමැතිවරණයෙන් අපි ලබා ගන්න ජයග්‍රහණත් එක්ක 19 වෙනි සංශෝධනයේ කියන කොඩි විනය කපලා මේ කරලා තියෙන වියවුල නැති කිරීමෙන් තමයි තත්වය වෙනස් කරගන්න සම්පූර්ණ හැකියාව ලැබෙන්නේ. මේ කාරණේ තමයි කියන්නේ නාමික ජනාධිපති වගේ කතාවක්ද එළියට එන්නේ? නෑ 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 නෑ. නාමික ජනාධිපතිවරයෙක් නෙවෙයි. එතුමා කොහෙවත් කංකෙදිරි ගාලා නෑනේ මේ ජනාධිපතිවරයා සතුව තිබුණු ඒ විධායක බලයේ යම් යම් කොටසක් පැහැරගෙන තියෙනවා. ඒක පැහැරගෙන තියෙන්නේ ව්‍යවස්ථාදායක සභාවට. ව්‍යවස්ථාදායක සභාවේ ඉන්නේ හිටපු අගමැති සහ සම්බන්ධන් විපක්ෂ නායක පත් කරපු රාජ්‍ය නොවන සංවිධාන වලට ගැති උදවිය. ඒ උදවිය මේ රටට හිතැති මිනිසුන්ගේ නම් ගියාම ඒව ප්‍රතික්ෂේප කරනවා. රටට හතුරු අයගේ නම් ගියාම ඒව පිළිගන්නවා. එහෙම දෙයක් තිබ්බත් කමන්නේ එන්ජිඕ කාර්යය උපුරවන්නේ නැතුව ඕකේ. මේ රටට ආදරය කරන මිනිස්සු හිටියනම් ඔය අවුල එන්නේ නැහැ. රජයේ දේපල විකිණීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය නොවන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. අපි රජය ප්‍රතිපත්තියක් ලෙස විදේශ ආයෝජන දිරිගන්නන්නම අවශ්‍යයි. එතකොට මේ විදේශ ආයෝජන රටට වාසී ලෙස ලබා ගැනීමේදී ඉඩම් සින්නක්කර විකිණීමේ ප්‍රතිපත්තියෙන් රාජ්‍ය දේපළ පුද්ගලීකරණයේ ප්‍රතිපත්තිය ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රතිපත්තිය නෙමෙයි. රටට හිතකර රටේ පරිසරයට රටේ ස්වාධීනත්වයට බාධා නොවන ඕනෑම රටකින් පැමිණෙන රටට වාසිදායක වෙන ව්‍යාපෘතියක් සඳහා ඒ පිළිබඳ පූර්ණ අධ්‍යයනයක් කළා. ඒ කමිටු මගින් අනුමැතිය ලබා දෙන ප්‍රතිපත්තියක් ලෙස රජය පිළි අරන් තිනවා. අද ඒ බව ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුවේදී සඳහන් කළා. ප්‍රතිත්‍රස්ත පනත අහෝසි කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රසාදය පළ කරනවා. අද පැවති මාධ්‍ය හමුවකදී මේ බව අවධාරණය කෙරුණේ. ඇත්ත ත්‍රස්තවාදියාව නිදහස් කළා. මේ රටේ පුරවැසි අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින වෘත්තීය සමිති, ශිෂ්‍ය ව්‍යාපාරය, සැබෑ සිවිල් සංවිධාන ක්‍රියාකාරකින් ජනමාධ්‍යවේදීන් පවා ත්‍රස්තවාදී ලේබලය අලවලා දඬුවම් කරන්, ඒ අයව සිරගත කරන්, ඒකට අවශ්‍ය කරන නීති රීති මේ ප්‍රතිත්‍රස්ත පනතේ ඇතුළේ තිබුණා. ඉතාම භයානක විදියට මේ පනත ඉදිරියට ගෙන යාම තමයි පහුගිය රජයේ ප්‍රතිපත්තිය වුණේ. ඒ සම්බන්ධයෙන් අපි විරෝධය පළ කළා. ඒ අනුව අපි විශේෂ ස්තුතියක් කරනවා නව රජයේ ප්‍රතිත්‍රස්ත පනත අහෝසි කිරීම සඳහා අරන් තියෙන පියවර. මේ ගත ඉදිරි තීරණය වගේම විශේෂයෙන්ම ඉන්දියාව සමග අස්සම් කරන්න නියමිත නෙට්කා ගිවිසුම එක් සාකච්ඡා අත්හිටවන්න, ඒ වගේම විශ්වවිද්‍යාල ප්‍රතිතර කමිෂන් සභා පනත සම්බන්ධයෙන් අවශ්‍ය තීන්දුව తీරන මේ විදිහටම ගන්න. දරුවන් මල්මින් රැකබලා ගත යුතු වැඩිහිටියන් එම දරුවන්ට අමානුෂිකව සැලකීම කිසිසේත් අනුමත කළ නොහැක්කක්. මව් සෙනෙහස අහිමි වූ 13 හැවිරිදි දැරියකට කුඩම්මා සහ ඇගේ සොහොයුරිය අමානුෂික ලෙස පහර දෙන අයුරු ජංගම දුරකථනයක මෙසේ සටහන් වී තිබුණා. ගම්පහ පල්ලේවිල ප්‍රදේශයේ පදිංචි දැරියගේ පියාගේ දෙවන කසාදේ බිරිඳ සහ ඇගේ නැගණියයි දැරියට මෙලෙස පහර දෙන්නේ. දැත් දෙපා බැඳ දමමින් සතකුටමින් මෙම අසරණ දරුවාට කාන්තාවන් දෙදෙනා පහර දෙන අයුරු හිත්පිත් ඇත්තෙකුට බලා සිටිය නොහැකි. එය වැළක්වීමට පැමිණි පිරිස ඉදිරියේද මෙම කාන්තාවන් දෙදෙනා පරුෂ වචනයෙන් බැනවදිමින් දැරියට පහර දෙන ආකාරය මව් පදවියට සහ කාන්තාවන්ට කරන නිගාවක්. දැරියට සිදුවන අඩන්තෙට්ටන් සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළද ඉන් සාධාරණයක් ඉටු නොවූ බව දැරියගේ මිත්තනිය පවසනවා. පරිවාස මහත්තයා යන හැම වෙලාවකම තාත්තගේ පැත්තට කතා කරන්නේ, අපේ පැත්තට කතා කරන්නේ. දැන් ළමයා ගියහමත් පරිවාස මහත්තයා කියනවලු මේ ගොල්ලන් ගැහුවට බෑනට කමන්නේ, ඔයා ඉන්නේ ගහන්නේ බයින්නේ මේ කුඩම්මනේ. මං එදත් උසාවියට ගිහෙලෙන් මං ගොසර් ළමයට හරියට හිරි අර වෙනවා, වෙනස්කම් කරනවා මෙහෙමයි කියලා. මේ ඉන්නේ මගේ දරුවා, යා ඉගෙනීමට හැමතිම ඉදිරියෙන් ඉන්නේ කියන්නේ ඉස්කෝලේ උනත් හැම දෙයකින්ම මහත්තයා ප්‍රථම ස්ථානය ගන්නවා හැම අවුරුද්දේ. දරුවන්ට දරුවන් මෙන් සැලකීමට නොහැකි මෙවැනි අදම කාන්තාවන්ට එරෙහිව නීතියේ ඇස යොමු වුණු ඇතැයි අප අපේක්ෂා කරන්නෙමු. ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීතුමනි, පොලිස් අධිකාරීතුමනි, මේ පිළිබඳ ඔබේ අවධානය අපි අපේක්ෂා කරමු. එපාගේ එපා.
අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට වත්මන් රජය කැප වී සිටිනවා. පසුගිය රජයේ උසස් අධ්‍යාපන සිසුන්ගේ ගැටලුවලට නිරන්තරයෙන් ලබා දුන් කඳුළු ගෑස් වෙනුවට සාකච්ඡාවෙන් විසඳුම් ලබා දීමයි අරමුණ. පසුගිය රජය සමයේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල නිරතුරුවම උද්ඝෝෂණ සහ පෙළපාලි පැවැත්වුණා. මෙම සිසු විරෝධතා නිසා ජනතාවට සිදු වූයේද දැඩි අපහසුතාවක්. ජාතික ආර්ථිකයටද ඉන් බලපෑම් එල්ල වූ අතර සිසුන්ගේ ගැටලුවලටද විසඳුම් ලැබුණේ නැහැ. එහෙත් මෙම ක්‍රියාවලියට පටහැනිව යමින් වත්මන් රජය සිසු ගැටලුවලට නම්‍යශීලීව ප්‍රතිචාර දක්වන ආකාරයයි ඊයේ දිනේදීද දැකගත හැකි වුණේ. අමාත්‍ය බන්දුළු ගුණවර්ධන මහතා හමුවීමට අන්තර්විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ සාමාජිකයන් පැමිණියේ එවැනි ගැටලුවකට විසඳුම් ලබා ගැනීමටයි. දැන් මේ ප්‍රායෝගික පරීක්ෂණය අහෝසි කරන්න සහ යෝග්‍යතා පරීක්ෂණය අහෝසි කරන්න ගත්ත තීරණේ වහාම අකුල ගන්න කියන දැනුම් දීම තමයි අපි අද දවසේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවට දැනුම් දෙන්න ආවේ. හැබැයි අපිට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවට ඒ ලිපිය බාර දෙන්න අවස්ථාවක් හම්බෙන්නේ නැහැ. ඒ වෙනුවට උසස් අධ්‍යාපන අමාත්‍යවරයා සමග සාකච්ඡාවක් ලබා ගන්න අවස්ථාවක් ලබා දෙන්න අපි අවස්ථාව ගත්තා. මීට පෙර අමාත්‍යංශයේ ගේට්ටුවෙන් ඇතුළු වීමටද නොදුන් සංස්කෘතිය වෙනුවට මෙම නියෝජිතයින් අමාත්‍යංශයට කැඳවා ඔවුන් සමග සාකච්ඡා කිරීමටත් ඔවුන්ගේ ගැටලු ඇතුළත් සංදේශය බහර ගැනීමටත් අමාත්‍යවරයා කටයුතු කළා. සෞන්දර්ය විශ්වවිද්‍යාලයට සිසුන් බඳවා ගැනීමේදී ප්‍රායෝගික පරීක්ෂණ සහ යෝග්‍යතා පරීක්ෂණ අත්හිටුවීමට එරෙහිව ලිපියක් ලබා දීමටයි ඔවුන් කටයුතු කළේ. එහිදී අමාත්‍යවරයා කියා සිටියේ දරුවන්ට සතුටින් අධ්‍යාපනය ලැබිය හැකි විශ්වවිද්‍යාල පද්ධතියක් නිර්මාණය කරන බවයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයේ යට මේ රට නැවත ප්‍රචණ්ඩත්වයෙන් තොර භීෂණයෙන් තොර දරුවන්ට ආදරය කරන රටක් බවට පත් කරන්න අපි වැඩ කරනවා. මෙරට කීර්තිමත් පුරා විද්‍යාඥයක වූ අභාවප්‍රාප්ත රෝලන්ඩ් සිල්වා මහතාගේ අවසන් කටයුතු බොරැල්ල කණත්තේදී අද සිදු කෙරුණා. හිටපු පුරාවිද්‍යා කොමසාරිස්වරයෙකු මෙන්ම මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප්‍රථම අධ්‍යක්ෂ ජනරාල්වරයා වූ ආචාර්ය රෝලන්ඩ් සිල්වා මහතා මියන විට 86 වන වියේ පසු වුණා. 1933 වසරේ කොළඹදී උපත ලැබූ ඒ මහතා කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ අතර ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් පුරාවිද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ලබාගෙන තිබෙනවා. 1960 වසරේ සහකාර කොමසාරිස්වරයෙකු ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට බැඳුණු රෝලන්ඩ් සිල්වා මහතා තනතුරු ගණනාවක් හොබවමින් පුරාවිද්‍යා කොමසාරිස් ජෙනරාල් ධුරයටද පත් වුණා. එම දෙපාර්තමේන්තුවේ අවසන් කොමසාරිස්වරයා මෙන්ම පළමු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වූයේද ආචාර්ය රෝලන්ඩ් සිල්වා මහතායි. ඒ මහතා ඉතිහාසය, පුරාවිද්‍යාව සහ වාස්තු විද්‍යාව පිළිබඳ ග්‍රන්ථ රසක්ද රචනා කර ඇති අතර මෙරට පුරාවිද්‍යා ස්ථාන රසක වාස්තු විද්‍යා සංරක්ෂණ කටයුතු සිදු කෙරුණේද රෝලන්ඩ් සිල්වා මහතාගේ මෙහෙයවීම යටතේ. අභාප්‍රාප්ත රෝලන්ඩ් සිල්වා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් අද පස්වරුවේ බොරැල්ල කණත්තේදී සිදු කෙරුණා. දැන් ව්‍යාපාරික පුවත්. NSBM හරිත සරසවියේ වර්ණ ප්‍රදානෝත්සවය පසුගිය දායිම සරසවියේ ශ්‍රවණාගාරයේ පැවැත්වුණා. විද්‍යාර්ථීන් 197 දෙනෙකු මෙහිදී වර්ණ හිමි කරගත්තා. වර්ණ ප්‍රදානෝත්සවයේ පැවැත්වුණේ අමාත්‍ය බන්දුරු ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්. උපකුලපති මහාචාර්ය ඊ.ඒ. වීරසිංහ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා. මලල ක්‍රීඩා, බැඩ්මින්ටන්, බාස්කට්බෝල් ඇතුළු විවිධ ක්‍රීඩා ඔස්සේ දක්ෂතා දැක්වූ සිසු සිසුවියන් රැසක් මෙහිදී වර්ණ හිමි කර ගැනීමට සමත් වුණා.
ජාතික ලොතරැයි මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස නීතිඥ ලලිත් පියුම් පෙරේරා මහතා වැඩබහර ගැනීම කොළඹ කොටුවේ පිහිටියෙහි ප්‍රධාන කාර්යාලයේදී සිදු වුණා. ඔහු වැඩබහර ගත්තේ ජාතික ලොතරැයි මණ්ඩලයේ 32 වන සභාපතිවරයා ලෙසයි. ආගමික ආශිර්වාද මැදියේ ඒ මහතා වැඩබහර ගැනීමේ අවස්ථාවට මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී දර්ශන විජේසිරිවර්ධන මහතාද එක් වුණා. නෙස්ලේ ලංකා සමාගමේ නිස්ටමෝල්ට් වාර්ෂික ප්‍රවර්ධන වැඩසටහන හෝබාගම නගර මැදියේදී පැවැත්වුණා. මෙහිදී ජනතාවට නොමිලේ නිස්ටමෝල්ට් කෝපයක රසවිඳීමේ අවස්ථාව උදා කර දී තිබුණා. ජනතාවට දිනදර්ශන ලබා දීමටද මෙහිදී කටයුතු කෙරුණා. ශ්‍රී ලංකා විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලිය ලබන 6 වෙනිදා සිට 8 වෙනිදා දක්වා කොළඹ රාජකීය ගොල්ෆ් ක්‍රීඩා සංගම් පිටියේදී පැවැත්වෙනවා. ප්‍රේමා සන්රයිස් බ්‍රෙඩ් අකණ්ඩව දොළොස් වන වරටත් ඒ සඳහා අනුග්‍රහය දක්වනවා. මේ සම්බන්ධයෙන් කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අනුග්‍රහක චෙක්පත් පිරිනැමීමද සිදු වුණා. රයිනෝ රූෆින් නවතම ප්‍රදර්ශනාගාරය නවලදී විවෘත කෙරුණා. මෙය එහි 4 වන ශාඛාවයි. රයිනෝ නිෂ්පාදනවලට අමතරව නිවාස ක්ෂේත්‍රයට අදාළ නිෂ්පාදන රැසක් මෙමගින් මිලදී ගත හැකි. රයිනෝ ආයතනයේ විධායක නිලධාරීන් ඇතුළු පිරිසක් එය විවෘත කිරීමේ අවස්ථාවට එක්ව සිටියා. මේ අතර රයිනෝ සමූහ ව්‍යාපාරය මගින් රුක්රෝපණ වැඩසටහනක් හලාවත මාදම්පේ ගල්මුරුව ප්‍රදේශයේදී පසුගියදා පැවැත්වුණා. ගල්මුරුව කුමරුයායේ සුදුවැලි බැම්මේ සිට අඹගහ මංකට දක්වා මී සහ කුමුප්පැල දහසක් රෝපණය කිරීමයි මෙහිදී සිදු කෙරුණේ. රයිනෝ සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන මූල්‍ය කළමනාකරු ඉන්දික රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුතු සිදු කෙරුණා. දැන් ක්‍රීඩා පුවත්. ශ්‍රී ලංකාවෙන් බිහි වූ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකු වන මුත්තයා මුරලිදරන් හා මහේල ජයවර්ධන නවසීලන්ත ඕල් බ්ලැක්ස් රග්බි කණ්ඩායමට එක්වී තිබෙනවා. ඒ එරට රග්බි කණ්ඩායමේ හා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් අතර වාර්ෂිකව පවත්වන බ්ලැක් ක්ලෑෂ් ප්‍රදර්ශනාත්මක ක්‍රිකට් තරගාවලිය සඳහායි. මෙම තරගය ලබනදා 7 වනදා පැවැත්වීමට නියමිතයි. මුරලි හා මහේල සිය කණ්ඩායමට එක්කර ගැනීම සම්බන්ධයෙන් කණ්ඩායමේ පාලනාධිකාරිය පවසා ඇත්තේ ඔවුන් දෙදෙනා රග්බි රසිකයින් වීම ඊට හේතු වූ බවයි. මහේල හා මුරලිට අමතර ඕල් බ්ලැක්ස් කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින් නවසීලන්ත රග්බි ක්‍රීඩකයින් වීම විශේෂත්වයක්. එම කණ්ඩායමේ පුහුණුකාරීත්වය දරන්නේ නවසීලන්ත රග්බි කණ්ඩායම ලෝක කුසලාන ජයග්‍රහණයට පවා රැගෙන ගිය ග්‍රැහම් විලියම්ස්. නවසීලන්තය සමග පැවැත්වෙන 3 වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය වූ අද දිනේට තරගය නතර කරන විට පළමුවෙනිම ක්‍රීඩා ක්‍රමෙන් සිටින ඕස්ට්‍රේලියා කණ්ඩායම කඩලු 3ක් දැවී ලකුණු 283ක් ලබා සිටියා. මර්නස් ලබුනේෂ් නොදැවී ලකුණු 130යි. මෙම තරගයේදී කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින් කළු පටි පැළඳ ක්‍රීඩා කිරීම විශේෂත්වයක්. ඒ මෙවන විට ඕස්ට්‍රේලියාවේ පැතිර යන ලැව්ගිනි හේතුවෙන් මියගිය සහ පීඩාවට පත්තු වන් සිහි කිරීම වෙනුවෙන් මේ අතර ඉදිරියේදී සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරග පමණක් පැවැත්වීම සඳහා මෙවන විට ඉදිරිපත් ඇති යෝජනාවට එංගලන්ත සහාය පළ කර තිබෙනවා. එංගලන්ත ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළේ සිව්දින ටෙස්ට් තරග ක්‍රියාත්මක කිරීම තුළින් ක්‍රිකට් ක්‍රීඩකයින් මෙවන විට මුහුණ දී ඇති ආතති තත්වයන් දුරුකරගත හැකි බවයි. 5 දින ටෙස්ට් තරග වෙනුවට සිව්දින ටෙස්ට් තරග පැවැත්වීම සම්බන්ධයෙන් මෙවන විටත් ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනයේද අවධානය යොමු තිබෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රිකට් කමිටුවද මෙම වසරේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණයක් ගැනීමට නියමිතයි. ඒ සමගින් රාත්‍රී ප්‍රවෘත්ති අවසන් වනවා. ඔබට සුබ රාත්‍රියක්. www.ipnnews.lk